Thank you. ජීවත් වෙන මහ ජනතාවට අද සුවිශේෂී දවසක් වෙනවා. ශ්‍රී ලංකා පොලිසියට වැඩ බලන පොලිස් මැතිවරණයක හැටියට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපද තුන පොල්මැතිතුමාගේ පත්වීම අද ප්‍රකාශයට පත් වුණා.
ඉනනතුරුව බෞද්ධ ආගමික වත්පිළිවෙත්වලට සහ සම්බන්ධ වෙමින් මේ පැවරුණු වගකීම් සමුදාය ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය ආශිර්වාදය ශක්තියයි මේ කෙටි ආගමික කටයුත්තට සහ සම්බන්ධ වෙමින් අපේක්ෂා කරන්නේ. ඔබතුමාගේ දේශපාලන ජීවිතයක් අනිත් අයට වගේ එහෙම නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන කෙනෙකුට, ආරක්ෂක අංශයකට බැඳෙන කෙනෙකුට, ඒ වගේම ආගමික කටයුතු වල නියැලලා ඉන්න අපි වගේ අයට එහෙම දේශපාලන භූමිකාවක් නැහැ. අපි වගේ රටකට පත් වෙන පොලිස් පතිවරයා, ඒ වගේම ත්‍රිවිධ හමුදාවට පත් වෙන නායකයෝ, ඒ වගේම ආගමික නායකයෝ සමස්ත ජනතාව කෙරෙහි හුදෙක හිතානුකම්පීව බලන්න පුළුවන් මානසිකත්වයක් ගොඩනගා ගන්න ඕනේ. ඔබතුමාගේ මේ ආපු ගමන තුල අපි එක දැක්කා. බොහොම ඉවසීමක්, ඒ වගේම පැවරෙන රාජකාරිය අකුරටම ඉෂ්ට සිද්ධ කරන්න රාජකාරියට දේවත්වයෙන් සලකන ගතියක් ස්වභාවයක් තිබුණා. ඒ නිසා මේ ආපු ගමම් වගේ යම් යම් බිඳ වැටීම් තිබුණා. යම් යම් සිත් කලකිරවන දේවල් තිබුණා. යම් යම් පසුගාමි වැඩ කටයුතු වැඩ පිළිවෙලවල් එහෙම තිබුණා. මේ සියල්ල ඉදිරියේදී ඔබතුමා බොහෝම නිර්භීතව, ඒ වගේම කිසිදු කලබලයකින් තොරව ඒ සියල්ල හොඳින් විද දරාගෙන ශක්තිමත්ව මේ ගමන ආවා. එහි ප්‍රතිඵලය හැටියට තමයි අධිකර ජනාධිපතිතුමා ඔබතුමාව මේ දිනයට පත් කරන්නේ. ඔබතුමාට සමකාලීන සහ ශ්‍රී ලංකා පොලිසියේහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය හොබවන තව නිලධාරි මහතුරු ඉන්නවා. ඒ සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන එතනින් පහළට ඉන්න නිලධාරීන්ගේ සහයෝගය ඇතුව මේ පොලිස් දෙපාර්තමේන්තුවට නව ගමනක් යන්න නායකත්වයේ දෙන්න ඔබතුමාට සිදු වෙලා තියෙනවා. ඔබතුමා අපි කොහොමවත් දන්නවා මයි මෑන් කන්සෙප්ට් එකෙන් බැහැරව, නැත්තම් මගේ මිනිහා කියන ඒ සංකල්පනාවෙන් බැහැර ගිහිල්ලා පොලිස්තිය සමස්තයක් හැටියට හිතලා මේ කටයුත්තට අතගහයි කියලා මගේ පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අපි ඔබතුමා ආශ්‍රයනිස්රේ කළා. එදා තිරිච්ච සබඳතාවය අපි දීර්ඝ කාලයක් තිස්සේ හොඳට පවත්වාගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. බොහෝ වෙලාවල් වලදී අපි ළඟට ඇවිල්ලා යම් යම් රටේ සාධනීය දේවල් වෙන අවස්ථාවන්දී රාජකාරී කටයුතු වෙන්න පුළුවන්, පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්. ළඟින් ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේලා හැටියට අපින් අවවාද අනුශාසනා බලාපොරොත්තු වුණා. ඒ වගේම ඒ කරපු අවවාද අනුශාසනා බොහොම ඉහළින් ඔබතුමා පිළි අරගෙන ක්‍රියා කළ බවත් දන්නවා. ඒ නිසා පූජනීය මහා සංඝරත්නයට බොහොම සමීප සබඳතාවයක් තියෙන, ඒ වගේම ගෞරවයක් තියෙන, අනිකුත් පූජක ප්‍රසාදීන් කෙරෙහිත් එහා සමානවම ගෞරවයක් තියෙන, ජාති භේදයකින් තොරව පළාත් භේදයකින් තොරව මේ රටේ සියල්ලන් විශේෂයි ඔබතුමාගේ සේවය අද ඉඳන් මුදාහැරෙනවා ඇති කියන විශ්වාසය, ප්‍රාර්ථනාව ස්වාමීන් වහන්සේලා හැටියට අපිට තියෙනවා. උත් ශ්‍රී ලංකා පොලිසියට පැවරෙන කාර්ය ත්‍රිවිධ හමුදාවට වඩා ගොඩක් වෙනස් එකක්. විරතේ මහජනතාව තුළ සාමය ස්ථාපිත කරමින් නියතිය ක්‍රියාත්මක කරවීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුව සමඟ තියෙනවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පහළම සේවයේ නියුතු කෙනාගේ ඉඳලා ඉහළම කෙනා දක්වා සියල්ලගේම සහයෝගය ඇතුව පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් අඩුපාඩු දුර්වලකම් මේ මෑත ඉතිහාසය තුළ අපි දැක්කද ඒවත් ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් සකස් කරගෙන විශේෂයෙන් පොලිසියේ සුබ සාධනීය පැත්ත
ඔබතුමා කොහොමත් වැඩ කටයුතු කරනකොට වැඩි අවධානය යොමු කරන්නේ තමන් එක්ක වැඩ කරන පිරිසගේ සුබ සාධනය ගැන අපි දැක්කේදී මේ කොළඹ ජේෂ්ඨ නියුජ පොලිස් පති හැටියට වැඩ කටයුතු කරද්දී අපි ගොඩක් උත්සව කළා නාම මහා පෙරහැර කළා ඒ වගේම ලක්ෂ ගණනින් කොළඹට කැඳවලා බුද්ධ රශ්මියගේ ජාතික වෙසක් මංගල්‍යන් වගේ දේවල් කළා ඒ හැම කටයුත්තකදීම කාර්යභාරයේ තාමත්ම ඉහලින් ඔබතුමා සහ ඒ අනිකුත් පිරිස කරන්න වග බලා ගත්තා. ඒ නිසා ඒ අයගේ සුබ සාධනය ගැනත් බලුවොත් පොලිසියට මම හිතනවා කිසි අමාකාරයක සාධාරණයේ සිට සිට ගන්න ඔබතුමාගේ දුර කාලය තුළදී හැකියාව ලැබේ කියලා. ඉතින් ඔබතුමාට ගොඩක් සැලසුම් ඇති මේ තත්ත්වයට අහඹු ලෙස පත්වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ තත්ත්වයට එන්න අවශ්‍ය කරන සුදුසුකම් පූර්ණේ කරලා දීර්ඝ කාලයක් බලාගෙන ඉඳලා මේ නිලයට පත් වෙන්නේ. ඒ නිසා මේ පහුගිය ගෙවිගේ කාල සීමාව තුළ ඔබතුමා කෙරෙහි කිසියම් ආකාරයක සැලැස්මක් ගොඩනගාගෙන ඇති. ඒ සැලැස්ම මතුවට ක්‍රියාත්මක කිරීම තුළින් පොලිස් දෙපාර්තමේන්තුවට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරමින් එහි ගුණාත්මක බව වැඩි දියුණු කරලා පිරිස අතර සතුටින් රාජකාරී කටයුතු කර තියාගෙන යන්නට අවැසි පරිසරය නිර්මාණය කරන්නට ඔබතුමාට ශක්තිය ලැබෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේපත් වෙන පොලිස් ප්‍රතිදුරය දිගු ගමනකට කරන ආරම්භයක්. ඒ නිසා රට පිළිබඳව හිතලා රටේ ආරක්ෂාව පිළිබඳව කල්පනා කරලා රටේ බෞද්ධික අඛණ්ඩතාවය පිළිබඳව අවධානය යොමු කරලා රටේ සියලු ජාතීන්ට සතුටෙන් සමගියෙන් සමාදානෙන් යුතුව ජීවත් වෙන්න ඒ වගේම රටේ කෙරෙන දූෂණ වංචා අඩු කරගන්න ඒ වගේම මහා ව්‍යසනයක් හැටියට තියෙන මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාව බිහිකරන්න ඒ වගේම විවිධ අපි දන්නවා ඔබතුමා පහුගිය කාලේ ගොඩක් වැඩ කළා මේ පාතාලෙම අයින් කරන්න. ඒ නිසා මේ රටේ මහ ජනතාව පොලිස්පති කෙනෙක් පත් කරනකොට අලුතෙන් මහ ජනතාවට ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එකක් තමයි නිවි හැඳින්ල්ලේ ඒ ඇයට ජීවත් වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙනවා කියන ඒ විශ්වාසනීයත්වය. ඒ සියලු දේවල් ඔබතුමාට කරගන්න අවශ්‍ය ශක්තිය තමන්ගේ නිලධාරී මණ්ඩලය තුලින් නොඅඩුව ලැබෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙම ලබා දෙන්න ඕන දීලා අපි බලන්න ඕන අවශ්‍ය සියලු පහසුකම් සියලු උදව් උපකාර දීලා ඔබතුමාට හයියක් ශක්තියක් වෙලා මේ ගමන් මග නිවැරදි දිශාවකට යොමු කරවන්න අවශ්‍ය ශක්තිය දෙන්න කියලා ස්වාමින් වහන්සේලා හැදියට අපි නිරතුරුවම ආශිර්වාද කරනවා. වගේම ඔබතුමාට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලබා දෙනවා. ශ්‍රී ලංකා පොලිසිය කරන ඒ බරෑරුම් දුෂ්කර සේවාව මොකක්ද කියන එක අපි දන්නවා. ඔය කෝට් එකක් ඇදගෙන මහ ජනතාවත් එක්ක ගැටෙමින් මහ ජනතාවටම අවැසි පහසුව සාමයේ ස්ථාපිත කිරීම සඳහා දරණ උත්සාහය. එතෙන්දී මේ පොලිස් නිල ඇඳුමට උරුම මේ පොලිස් මේ බෑච් එකේ තියෙන බුදු වදන නිරතුරුවම සිහියට නගා ගනිමින් ධම්මෝහවේ රක්කති ධම්මචාරයේ කියන ඒ බුදු වදනත් එක්ක ධර්මානුකූලව මේ රාජකාරී කටයුත්ත ඉස්සරහට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබේවා කියලා මේ ඓතිහාසික බෝධීන් වහන්සේ අභියස ඉදගෙන මේ පූජනීය මහා සංඝරත්නය ආශිර්වාද කරලා දෙස් සෙත් පතනවා. ඒ ආශිර්වාදය ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ශක්තිමත්ව ක්‍රමවත් කරගෙන යන්න බිහිවින් ඉවහල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එක ජාතියකට එක ආගමකට එක සංස්කෘතියකට එක පළාතකට නැති සමස්තයටම වැඩ කරන අධ්‍යක්ීම් බහුල ගුණ යහපත් කම් වලින් පෝෂණය වුණ මේ මහ පොළොවට ලැබියාවක් තියෙන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
දේශබඳු දෙන්න කොන මැතුමාට අභිනවයෙන් මේ බාරගත් වගකීම් සහිත නිලය පොලිස්පති දෝරේ වැඩ ආවරණය කරන්න හැම අතින්ම අවශ්‍ය ශක්තිය බලය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. නමෝ සම්මා සම්බුද්දස්ස එතපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදුහ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව බුද්ධෝ භගවතේ සාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ කාලිකෝ එහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං ඒති තම්බෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ නියෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤ ලෝකස්සාතේ ඝනසාරං පදිත්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං සම්බුද්ධං සුගන්ධිකාය වදනං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුපං පානීය ආමි මුනින් දස්ස ශ්‍රීපාද සරෝරුවේ සප්පාරි විජයන්නකා පන්තෝ සම්බං යුතං සත්තා වන්දේ නීබෝධි රාජා නමස්තුතේ කායේන වාචා දෙත්තේන පමාදේන අච්චයං ගම මේ බන්දේ ඉදම් බුද්ධේ රතනම් පනේතං ඒතේන සංජේන සුවන්දේ ඕතෝ ගයං විරාගන ධම්මේන ඉදම් පිදම්මේ රතනම් පනේතං ඒතේන සංජේන සුවන්දේ ඕතෝ ගේනම් පුරාණං නවංන සදා සොත්ති භවන්තු තේ මවතු සබ්ද මංගලං රක්කන්තු සබ්ද දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ මවතු ස්තයක්ක භූතානම් පාපං මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලිස් සේවයේ විවිධ නිලතල දරපු නිලධාරියෙක් සහකාර පොලිස් අධිකාරියෙක් බැඳිලා ඉතින් අපිට අත්දැකීම් තියෙනවා මා වගේම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රසක් ඉන්න අත්දැකීම් තියෙනවා ඒ අය සමග ඒ අයගෙත් අත්දැකීම් එකතු කරගෙන ශ්‍රී ලංකාව ජනතාවගේ යහපත සඳහා පොලිස් සේවාව ඉදිරියට ගෙන යාමට තමයි මගේ අරමුණ තියෙන්නේ. අතෝෂයෙන් මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙනි එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන කාර්යතාවයන්. ඒකට විශේෂයෙන් අපි උනන්දුවක් දක්වන්න ඕන. දෙවනි මගේ ප්‍රමුඛතාවේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම සම්බන්ධව. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අද ගන්ධනම් වල ඒ වගේම පාසල් දරුවන්ටත් විශාල ගැටලුවක් වෙලා තියෙන මේ හැමතැනම පැතිරලා තියෙන මත්ද්‍රව්‍ය. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සම්බන්ධව මම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ විශේෂ ප්‍රමුඛතාවයක්. ඒ වගේම සංවිධානාත්මක අපරාධ වලින් ඇති වෙලා තියෙන තර්ජනය කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියා කරන බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහිලිම තියෙන්නේ. මගේ සේවාව ලබාගත් ප්‍රදේශවල මහජනතාව මගේ සේවාව ලබා ගැනීමට ආපු අය දන්නවා මම කොහොමද ක්‍රියා කරේ කියලා. මගේ සේවයේ බලාපොරොත්තුෙන් මා ගාවට පැමිණ කිසි කෙනෙක්ගේ
පක්ෂයක් පාටක් කුලයක් ජාතියක් ආගමක් බලලා නෙමෙයි මම ක්‍රියා කරලා තියෙන්නේ. ඒක මගේ සේවාව ලබා ගත්ත අයත් ඒ වගේම මා සමග වැඩ කරපු නිලධාරීන් දන්නවා. ඒ නිසා ඉදිරියේදී සෑම කෙනෙකුටම ඒක මගේ ක්‍රියාවෙන් දැක් ගන්න පුළුවන් වෙයි මම එහෙම කරන නිලධාරීන් නෙමෙයි කියලා කියනවා.